සුගේදා මහර බන්ධනාකාරී ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ පවර ඇති නඩු විභාගය අද නැවත කැඳවනු ලැබුවා. අද දිනේදී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙලවිය නඩු විභාගය සඳහා පෙනී නොසිටි අතර අනෙකුත් පාර්ශ්ව මෙන්ම සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. බන්ධනාකාර සිද්ධීන් මියගිය ඉතිරි රැඳවියන්ගේ මනසිරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා තවමත් අධිකරණයට ලැබී නොතිබීම හමුවේ නඩු විභාගයේ මේ මාස 23 වන දින දක්වා කල්තබා තිබෙනවා. පෙර අවස්ථාවේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා හතරක් ගරු අධිකරණයට ඉදිරිපත් වුණා. නමුත් අද දින එසේ කිසිදු වාර්තාවක් ඉදිරිපත් වුණේ නැහැ. ගරු අධිකරණයට දන්වා සිටියා දැනටමත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව ඒ සොයාගෙන තියෙන සිරුරු වෙඩි තැබීමකින් සිදු මරණ බවට තිබෙන නිසා එසේ ඒ වෙඩි වැදිච්ච ඒ මූනිස්සම් එහෙම නැත්නම් පතුරුම් වගේ දේවල් ගරු අධිකරණයට මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙනවාද ඒ අපරාධ පරිසර දෙපාර්තමේන්තුවෙන් කියන එක තමයි අපි ගරු මහේස්ත්‍රාත්තුමාගේ අවධානයට යොමු කර සිටියේ ඇත්ත වශයෙන්ම කනගාටුවෙන් හරි කියන්න වෙනවා රජයේ නීතිඥ කියන්නේ රජයේ නියෝජනය කරන කෙනෙක් නමුත් ඔහු පසුගිය නඩු වාරයේදී මේ යුක්තිය හොයාගෙන යන ගමනේ මේ අසාධාරණ ඝාතනයට එරෙහිව මේ නීතිඥ මාත්‍රතුන් ඉදිරිපත් වුණාම කියනවා මේක NGO වැඩක් කියලා. ඉතින් අපි අහන්නේ මේ NGO වැඩක් කියලා ඝාතනය යට ගහන්න උත්සාහ කරනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ඝාතනයට ලක් වෙච්ච අය වෙනුවෙන්ද නැත්නම් මේ ඝාතනය කරපු ඝාතකයා ආරක්ෂා කරන්නද අද මේ රජයේ නීතිඥවරිය ඉදිරිපත් වෙන්නේ කියන එක පිළිබඳත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.